ubhe sumudu atin mage kandulu pisin mahandava ridava giyada senehe no hadunana inna ubhe sumudu atin mage kandulu pisin mahandava ridava giyada senehe no hadunana හිතවතුනේ අපි ආරම්භ කරන්නේ අද දවසේදී ගී මතක විජය බණ්ඩාර වැලිතුඩුව සමගින් කෙනෙක්ට උරුමයක් තියනවා නම් කොයි තරම් බාධා ආවත් ඒ උරුමය සොයාගෙන එන්නට අයිතියක් තිබෙනවා. ඉතින් මම විශ්වාස කරන්නේ ඔහු ආපු මේ ගමනේදී ඔහු ඒ උරුමයේ අයිතිය හිමි කරගත්ත කෙනෙක් කියලායි. සලාම ඔබට අයිබුවන්. විජය බණ්ඩාර වැලිතුඩුව මේ නම මේ විදියට මේ රටේ මිනිස්සු දැනගනීවි කියලා අර ලග්දල ඈත ගමේ ඉන්නකොට ඔබ කවදා හරි හිතුවාද මම ඉතින් ඇත්තටම හිතුවේ නෑ ලංක මොකද අපේ පලාතත් එක්කලා බලද්දි මේ වගේ ශේෂ්ත්‍රයක් ජය ගන්න පුළුවන්ද කියන එක අමාරුයි මොකද ඒ කාලේ හැටියට විශේෂයෙන් පහසුකම් අවම කාලයක් ගුවන් ඉදිරියවත් තමයි මම හිතන්නේ අපේ ගම් වලට දුන්නේ නැහැ ඒ කාලේ බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරේ ඉතින් අපිට හිතන්න අමාරුයි මම මෙහෙම ලැබෙයි කියලා නමුත් අපිට මමගේ සාමාන්‍ය කටයුතු කරන ඉන්න ගමන් ඉතින් මගේ සම්බන්ධ වෙන්න ලැබුණා මට ජාතික තනතුර සභාවට ගීතයක් ගායනය කරන්න ලැබුණා තරගයකදී එතෙන්දි නිහල් ගම්මිවස්සර හිටියා ඉතින් ඒ හරහා තමයි තනතුර සභාවට සම්බන්ධ ලැබුණේ ඒ නිසා තමයි මෙතෙන් දාවේ නැත්තම් ඇත්තට මගේ පළාත අති දුෂ්කර පළාත ලග්ගල කියන පළාත මාතලේ දුෂ්කරම පළාතකට වැටෙන ප්‍රදේශයක් ලග්ගල නකල්ස් කියන කඳු වැටි නැගෙනහිර කොන බිම් ප්‍රමාණේ අති සුන්දරයි දුෂ්කරයි තාමත් අතිම සුන්දරයි තාමත් දුෂ්කරයි මම දැන් ගිය පහුගිය සතිය ගියා අයියලා හැම බලන්න ගියා ඉතින් තාමත් ඒ විදිහමයි තාමත් ඒ දරිද්‍රතාවයම තමයි ප්‍රවාහන පහසුකම් බොහොම අමාරුවෙන් තමයි තාමත් තියෙන්නේ අපි යන කාලේ අඩිපාරවල තමයි ඉතින් ඉස්කෝලේ ගියේ නැත්නම් 6ක් 7ක් විතර ලග්ගල සෙන්ට්‍රල් එකට පයිම්මයි ඉතින් අඩිපාරේ තමයි යන්නේ දැන් නම් කියනවා පාරවල් කපලා අපි මං සාධික සංසද සභාවට ආවට පස්සේ මෑතකදී දැන් දශකයකට වගේ පෙර වගේ පාරවල් තොටවල් සකස් වෙලා තියෙනවා නමුත් මෙත මේ පහසුකම් උපරිමම නැහැ ඒත් ඉතින් අර දරිද්‍රතාවයම තමයි අපේ ගම්වල මිනිස්සු තාමත් දරන්නේ විජය බණ්ඩාර වැලිතුඩුව
ඔහු ආපු ගමන කොච්චර දුෂ්කර වුණත් ඒ කොයි තරම්නම් ලස්සනයිද කියලා මට හිතෙනවා. අර ඈත් ගමේ තියෙන සුන්දරත්වය ඔබ ජීවිතයට එකතු කරගෙන ඔබ නගරයට ඇවිල්ලා මේ රටට ඒ වගේම මේ රටින් එහා පැත්තට සමුද්‍රයෙන් එහා පැත්තට ගිහිල්ලා ඔබේ හඬ අරගෙන ගිහිල්ලා ඔබ කොයි තරම්නම් රසික ජනතාවකගේ ආදරය දිනා ගත්තාද. අපි ඔබ ගායන දෙවන ගීතේ කරා යොමු වෙන්නට කැමතියි. මලක සුවද දැනෙන්නේ මලක සුවද පතන්නේ ඒ මල පරවුණු දාටයි ඔබට මාව වටින්නේ සෙනෙහසු දුක ඇවිලුණු දාටයි මලක සුවද දැනෙන්නේ මලක සුවද පතන්නේ ඒ මල පරවුණු දාටයි ඔබට මාව ුදාටයි වෛර කරන හදවතින් ඔබ සිතන්න තුල සෙනෙහසයාවි වෛරයේ ඍදු හැඟුමන්නේවි මලක සුවද දැනෙන්නේ මලක සුවද පතන්නේ ඒ මල පරවුණු දාටයි ඔබට මාව වටින්නේ සෙනෙහස දුක ඇවිලුණු දාටයි වෛර කරන ඇස්වලින් ඔබ බලන්න එපා වෛරයේ ගිනි පුලිඟු දැවේවි නිල්ලතු අවලස්සන දේවි මලක සුවද දැනෙන්නේ මලක සුවද පතන්නේ ඒ මල පරවුණු දාටයි සෙනෙහස දුක ඇවිලුණු දාටයි මලක සුවද දැනෙන්නේ මලක සුවද පතන්නේ ඒ මල පරවුණු දාටයි ඔබට මාව වටින්නේ සෙනෙහස දුක ඇවිලුණු දාටයි අවහිර අපේස සැනසුම දුරුවේ නම් හද සුපිපුුණු මල කෙලෙස පුදන්නද ඔබ හද මඩලේ මං ඉරු සඳුවයි ඔබට ලැබෙන මේ ගීත මේ ආදර ගීත මේ විරහ ගීත සියල්ලම
ඔබේ තෝරා ගැනීමද එහෙම නැත්නම් ඔබට ලැබෙන දේවල්ද? දේවල් ලංකා මම හිතන්නේ අපි කැසට් ශේෂ්ත්‍රය මම හිතන්නේ 90 දශකයේ මුල් භාගයේදී අපි එළියට එන්නේ. එතෙන්දී ඕනේ ඔබ ඔබ ජාතික තරුණ සේවා සභාව ඔබව ගේනවනේ 90 දශකයේ සුපිරි තරුව විදියට. එහෙමනේ ඔබ සුපිරි තරුවනේ 90. එතෙන්දී අපිගේ වැඩිම අපෙන් ඉල්ලන්නේ ඇත්තටම ශේෂ්ත්‍රය ඉල්ලන්නේ විරහ ගීත ආදර ගීතම තමයි. ඉතින් නිර්මාණය කරන්නේ අපි වෙනුවෙන් නිර්මාණ කරුවොත් නිර්මාණය කරන්නේ එම ගීතම. දැන් මට මතකයි දැන් මේ ගීත හැම එකක්ම මේ මමම නිර්මාණය කරපුවා නෙවෙයි. ලලිත් වසන්ද ලියලා තියෙනවා. අපේ නිහල් සර් නිහල් ගම්මිය තමයි මගේ ඔබ සමුද වතින් ගීතය. අඳුවලා කුලින් වගේ ගීත. වුන් අපේ දිහා බල්ලා අපේ යවුනත් ඒ දිහා බල්ලා මම හිතන අපි ඇත්තටම එතකොට තරුණම කාලේ අපි ෆීල් එකට එද්දි ඒ නිසාම වෙන්න තියෙන නිර්මාණ වෙලාදී අපි ඉල්ලලා අහවල් එක ලියන්නේ කියලා නෙමෙයි. හැම එකක්ම අපිට ලැබෙන ගීත හැම එකක්ම එහෙමයි. දැන් මට ලැබුණු මගේ ගීත ඔක්කොම ඒ වගේ ගීතනේ මම හිතන්නේ ඇත්තටම ඒ ඔයගොල්ලන් අහලා තියෙනවා සාමාන්‍ය සඳුවලා කුලින් වගේ අනහංසියේ ඉරු සඳුවායත් මේ ගායනය කරපු ඒ වගේ අරයුම් පතක් ඒ වගේ ගීත හැම එකක්ම මම හිතන්නේ අපි දිහා බලලා ඒ නිර්මාණකරුවෝ නිර්මාණය කරාද මන්ද කොහොම හරි වැඩි ඉල්ලුමක් තිබුණේ කැසට් පතවලදී ඒ කාලේදී පැහැදිලිම විරහ ගීතවලට ආදර ගීතවලට සාමාන්‍යයෙන් අපි ගීත ජනප්‍රිය ගීත අපි ෆීල්ඩ් එකට ගෙන්නපු ගීත සාමාන්‍යයෙන් ලංකාවේ අර කියනවට හොඳ නෑ කියන නමුත් ජාතික ගීය වගේ වෙලා තිබුණේ මේ ගීත. ඒ කියන්නේ හැමදාම හැම තැනම එනවා. ඒ ගොන්නේ ගීත දෙ නිසා වෙන්න ඇති මම හිතන්නේ මාධ්‍යයක් කොට ගත්තා විය හැකි මේ කැසට් ශේෂ්ත්‍රය ජනප්‍රිය කරවීම සහ අලෙවි උන් බලකට බලන්නේ නෑ. ලක්ෂ ගණක් වියදම් කරලා කැසට් පටයක් අලෙවි නොවනවා නම් උන් කැමති නැහැ අලෙවි කරන්න විකුණන්න පුළුවන් දෙයක් තමයි උන් දුන්නේ. ඒ නිසා වෙන්නේ අපිට ඒ වගේ ගීත ගායනා කරන්නත් සිද්ධුනේ. ඒ වගේම තමයි ලංකා තවත් අපිට එකෙන් මිදෙන්න බැරිලා තියෙන කියන්නකො. දසක දෙකකුත් පහවලා ගිහලා තවත් අපිට ඒක තමයි අපෙන් ඉල්ලන්නේ. වේදිකාවේ ගිල්ලන්නේත් ඒක. අපිට දැන් අපේ තාමත් බෞද්ධ ගීතයක් එහෙම නැත්නම් මේ දේශාභිමානී ගීතයක් ඉල්ලන්නේ නැහැ. තවත් ඉල්ලන්නේ අර අර අයියා රෝ ගීතයක් නැද්ද අර ඔය සින්දු කියන්නේ නැද්ද කියලා තමයි ඉල්ලන්නේ. ඉතින් අර කුරුදෙලා තියෙන විදිය. ඒ නිසා මම හිතන්නේ ඔය එකට නියම මේක තමයි ඒ කාලේ අපි දිහා බලන කලපු නිර්මාණ වු. ඒ කියන්නේ මේ ඒ කාලේ කඳුළු තමයි හුඟක් විකුණලා තියෙන්නේ. තාමත් ඒකම තමයි විකිණෙන්නේ. ඔව් විශේෂයෙන් මේක ඒක හේතුවක් තියෙනවා. මොකද අද තාක්ෂණය වගේ මෙසේජ් ක්‍රමයක් SMS ක්‍රමයක් එහෙම නැත්නම් ඒ වගේ ෆෝන් එකෙන් ෆෝන් එකට අරින් ක්‍රමයක් නැහැ ලියුම් වල ලියන්න තියෙන්නේ පෝස්ට්කාඩ් වල ලියන්න තියෙන්නේ. ඉතින් මේ ගීත ලියුම් වල ලියලා තමයි තමන්ගේ පෙම්වතියට හෝ පෙම්වතට අරින්නේ ලියුමක දාලා. ඉතින් ඒ වගේ ලස්සනට ඇඳලා මල් ඇඳලා මම ඒ වගේ ඊතලයක් ගහලා ආට් එකක් ඇඳලා ඒවගෙන යන්නේ මේ කාලේ. මම දැකලා මටත් තේරලා තියෙනවා ඒ වගේ ගීත. ඒ කියන්නේ මගේ ගීත ලියලා ඔබ සුමුදතින් මගේ කඳුළු පිසින් හાર્ට් එකක් ඇඳලා ඊතලයක් ගහලා නිර්මාණාත්මකයි. ඉතින් ඇත්තට වුන් පව. ඉතින් එතෙන්දී ඔවුන්ගේ ප්‍රයත්න සාර්ථකයි. මොකද ඇත්තටම ඔවුන්ට කැසට් පටයක් පමණයි අහන්න තියෙන්නේ. ගුවන් විදුලියෙන්වත් සමහරට නැහැ අද තියෙන තාක්ෂණය. ඇඟිලි දෙකේ දුර තමයි ඇඟිලි තුඩේ දුර තියෙන්නේ අහන්න ගීත. ඒ කාලේ එහෙම තාක්ෂණයක් තිබුණේ නැහැ. අපේ ගීත රෙකෝඩ් බාර් එකට ඇවිල්ලා කැසට් පටේ අරන් ගිහලා අහන්න වෙනවා කැසට් රෙකෝඩ් මේ මේ ප්ලේයර් එක දාලා. ඉතින් ඒක තමයි ඔවුන් ජයගත්තේ සහ අපිත් ජයගත්තේ. මොකද ගීත ගොන්නක් එක කැසට් පටෙන් එනවා. ගීත 14ක් 16ක් නිර්මාණය වෙනවා. එතෙන්ද ගීත 5ක් 6ක් එක කැසට් පටෙන් එළියට එනවා. ඉතින් ඒක අපිටත් වාසනාවක්. ඉතින් ඒ කාලේ අපි වාසනාවන්තයි මේ තාක්ෂණය නවීම පිළිබඳවත් මම හිතනවා අපි සන්තෝෂයි අපේ පරපුර 90 දශකයේ. 90 දශකයේදී ඔබේ පරපුරට බුණ ගැහෙන බොහොම වටිනා සම්පතක්නේ සහ නිර්ලෝභී මිනිසෙක්නේ නිහාල් සර්. මගේ ගුරුතුමාණන්ව අතරම ඔහුගේ නිර්මාණ තුල අපි ජයගත්තා. අපි ජාතික තනුසේ සභාවේ සංගීත උපදේශකතුමා වශයෙන් හිටියේ මම ජාතික තනුසේ සභාවට බැඳෙනකොට. බැඳෙනකොට කියන්නේ සාමාන්‍ය නිහල් සර්ගේ ප්‍රධානම මේ දේ තමයි මාව කෙලිම යොමු කරගත්තා වගේ දෙයක්. ඔහුගේ මම හිතන්නේ මේ ඔහු තෝරාගත්තු මම වැරදි නැහැ. ලග්ගල වගේ හද්දා පිරිසර ගැලේකින් මම තෝරාගෙන තියෙන හැබැයි ඔහුගේ බලාපොරොත්තුමා ඉටු කළා. ඉතාමත් කෙටි කාලයක් තුළ වසර දෙක තුනක් යද්දි දෙකක් විතර යද්දි මම සංගීත කණ්ඩායමේ යෝංගී නායකයා බවට පත් වුණා. ඒ තරම මම එක්සෑම් කරා. ක්ලාසිකල් අපි සාහස සංගීතයෙන් විභාග කරේ. එක්සෑම් පාස් කළා අපි ගුරුවරු බවට පත් වුණා. සහ ගායක බවට පත් වුණා. ඉතින් සරගෙන තෝරා ගැනීම හරි මම හිතන්නේ හරි කියලා. ඒ වගේම තවත් පිරිසක් මාවා ජාතික රස භාවයේ න්‍යාසගේ ගීත නිර්මාණ තුලින්. ඉතින් ඔහු තාමත් ඉන්නවා. තාමත් සුන්දර පුද්ගලෙ මගේ ගුරුදේවයා. ඔහුට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. අපි ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඔහු බිහි කරපු පරපුර අපිට හුඟක් දේවල් දායාද කරපු අපිත් ආදරය කරන ගීත ගයපු පරපුරක්. අපි ඔබේ තව ගීතයක් අහමු. හොඳයි.
සඳුවලා කුලින් නිති වැසෙන සඳේ ඔබ ගැන හදමු මොනයි අමතක කර ඔබ සැඟවී ගියමු යලි මතකයට නැගී සඳුවලා කුලින් නිති වැසෙන සඳේ ඔබ ගැන හදමු මොනයි අමතක කර ඔබ සැඟවී ගියමු යලි මතකයට නැගී දඟ කාර ලෙසින් මගේ දැත අරන් දෙතොලින් සිපගත්තා දඟ කාර ලෙසින් මගේ දැත අරන් දෙතොලින් සිපගත්තා ආදර සුවදින් හදවල පිපිලා සතුටු කඳුළු බැලුවා සඳුවලා කුලින් නිදි වැසෙන සඳේ ඔබ ගැන හදමු මොනයි අමතක කර ඔබ සැඟවී ගියමු යලි මතකයට නැගී විහිළුවක් කළාමනාප වෙලා ඇස් දෙක තුබත්තා විහිළුවක් කළාමනාප වෙලා ඇත්ගතු කරගත්තා වැලෙන් ගියපින් පුරාවට කියා මාසරණ වූවා සඳුවලා කුලින් හිති වැසෙන සඳේ ඔබ ගැන හදමු මොනයි අමතක කර ඔබ සැඟවී ගියමු යලි මතකයට නැගී සඳුවලා කුලින් නිදි වැසෙන සඳේ ඔබ ගැන හදමු මොනයි අමතක කර ඔබ සැඟවී ගියමු යලි මතකයට නැගී විජය බණ්ඩාර වැලිතුඬු අද දවසේදී අපිට ගී මතක වෙනුවෙන් මුණ ගැහෙනකොට ඔබට මේ නම අමතක වෙන්න කිසිසේත්ම විදියක් නෑ මම දන්නවා ඒ මතකේ හුඟක් දිගට අරගෙන යන්නට ඔබට පුළුවන් ප්‍රින්ස් උදේ ප්‍රියන්ත ඔබේ මතකේ කොච්චර දුරට අරගෙන යන්න පුළුවන්ද මේ නමත් එක්ක හැතරම ප්‍රින්ස් මට ජාතික තනතුර සභාවම ගෙන ගන්න කාලේ මට පස්සේ තමයි අපි එයාව ගත්තේ මට මතකයි ඒ කාලේ රෝයි පීරිස් අපේ එයත් දැන් රෝයිත් නැති වුණා රෝයි පීරිස් අරියා අපේ තරුණ මධ්‍යස්ථානයේ තියෙන ලංකාවේ හැම ලංකාවේ එක එක ප්‍රදේශවලට අපේ ඉගෙන ගන්න ටිකක් ඉගෙනගත්තු ළමයි ඒ කියන්නේ ජේෂ්ඨ ළමයි වරිනවා ඔය තරුණ මධ්‍යස්ථානවලට පුහුණු වෙමින් පොඩි පොඩි ගීත ගායනය කරන්න පුරුදු කරන්න වාදනය පුළුවන් නම් පුළුවන් අර තරුණ කඳවුරු යවුන ගම්මාන යවුන සමාජය තියෙනවනේ ඒවට ඉතින් එතකොට රෝයි මට මතකයි රෝයිව අපේ නිහාස් සර් අරියා මේ වැල්පිටිය පැත්තේ තරුණ මේ යෞවන සමාජයක පුහුණුවීම් කරලා එන්න සමාන මාසෙකට සැරයක් විතර ආරිනවා මං හිතන්නේ මට මතක හැටියට එහෙම පස්සේ ඒක අතරතුර තමයි ප්‍රින්ස් හම්බෙලා තියෙන්නේ වයලින් ගහන්න ඒකේ වයලින් ගහන ඊට පස්සේ වයලින් ගහන ඉන්න ළමෙක් ඉන්නවා සර් මේ අපි ගමුද සභාවට කියලා නිහාසයට ඇවිල්ලා කිව්වට පස්සේ තමයි හරි ගන්න කෙනා ඔරියන්ටල් ඔකෙස්ට්‍රා එකට ගන්න ඔය දවස්වල ළමයි ඉතින් ඔහු ඉතමත් ඉක්මවට ජනප්‍රිය 93 වගේ අගභාගේ වෙනකොට ප්‍රින්ස් කියන ගායකයා ලංකාවට නැතුව බැරි වුණා ඒ තරමට ඉල්ලුම තියෙන මුද ගායකෙක් බාටපත් වුණා ඔහුගේ කාලේ මේ යන්න සිද්ධ වුණා ඒක ඔහු අසනීප තත්ත්වයක් වුණ වෙලා ඉතින් නමුත් ඇත්තටම සුන්දර මතකයක් ඔහු හරහා තියෙනවා දැන් ඔබේම වචන වලින් කිව්වොතින් ඔබ ජීවත් වෙන පරිසරය උනේ ලග්ගල හද්දා පිටිසර ගමක ඔබට කොහොමද මේ සංගීත අයිතිය ඔබේ ජීවිතය තුළ තිබෙනවා කියලා දැනෙන්නේ ඔය උච්චර දුෂ්කර ගමක ඔව් මට ගීත ගායනය පිළිබඳව
ශාස්ත්‍රීය වශයෙන් එහෙම නැත්නම් අපි නෛතිකව ශාස්ත්‍රීය පැත්තෙන්වත් ඉගෙනගෙන නෙමෙයි විශයක් පිළිබඳව කියන්නේ මම කිව්වේ දැන් පාසලත් නැයි කියවන්නේ නේ ඔව් පාසල් දැන් නම් පාසලේ ගුවන් නෝ තමයි උට වේස් කුමාර විද්‍යාලේ නෑ මං කියන්නේ ඔබ ඉගෙනගත්ත පාසල මුල ඉගෙන ගන්න කාලවල අපිට අපේ පාසල්වල මේ අපි උගන්න පාසල්වල පහසුකම් තිබුණේ නෑනේ සෞන්දර්ය විෂයක් නැහැ ලංකාවේ ස්කෝලවල ඒ කියන්නේ මට මතක නාරංගම කනිෂ්ඨේ නාරංගමට පස්සේ පල්ලෙහෙන් රණමුරේ කනිෂ්ඨේ ඊට පස්සේ ලග්ගල පල්ලෙගම සෙන්ට්‍රල් කියන මධ්‍යම විද්‍යාලේ වත් තිබුණේ නැහැ සංගීත විෂය දුෂ්කර පළාත් වල ඇතර සෞන්දර්ය විෂය නැහැ අවසන් විෂයමුත් නැහැ දුෂ්කර විෂයක් දුෂ්කර පළාත් නිසා සෞන්දර්ය විෂය නැහැ ගණිතය නැහැ විද්‍යාව නැහැ ඉංග්‍රීසි නැහැ ඒ වගේ පළාත් ඒ කියන්නේ ආවත් ගුරුවරයෙක් පහදාටම හදාගෙන යනවා මොකද ඉන්න බෑ ඇතරම ලංකාව කොහොමද ඉන්නේ අපි හිටියත් ඒ පළාත් වල ඉතින් ඇතර දුෂ්කරයි පැහැදිලිව කෙනෙකුට ඉන්න බෑ උන් නාගරික ගුරුවරු සමහරලාට යන්නේ ඒ පළාත් වලට දුෂ්කර සේවානේ දැන් වගේ පත්තින් දෙන්නේ නැහැ දැන් රජයෙන් පත්තින් දෙන්නේ සමහර දැන් අලුත් පත්තින් රජයේ මේ ඕනම රජයක් දැන් දෙන්නේ පත්තින් ක්‍රමය වෙනස් කලින් දුන්නේ දුෂ්කර අනිවාර්යෙන් අවුරුදු තුනක් දුෂ්කර සිටිය යුතුමනේ දැන් එහෙම ක්‍රමවේදයක් නැහැ ඉතින් නාගරික ගුරු ඒ නාගරික මිනිස්සු ගුරුපත්තින් අරන් ඔය අද්දා කැලවල කොහොමද ඉන්නේ ඉතින් කොහොම හරි ඕන්ට දෙන සම්බන්ධතා අනුව වෙන වෙන බාහිරව තියෙන සම්බන්ධතා අනුව ආපහු පත්තින් හදන මා අය එනවා නාගරික පරිස්සම් ඒ නිසාම ඒ පළාත්වල ගුරුවරුන් රැඳෙන්නේ නැහැ ඒ දරුවන් ඉතින් ඇත්තටම අපිට දේ අත් වුණා අවශ්‍යම විශයන්නේ ඒ වගේ තාක්ෂණ විශ්ය කියන්නේ අපිට දැන් අපි කිමුකෝ දැන් ගණිතය අවශ්‍යමයි ප්‍රධාන විෂයන් වලින් විෂය ප්‍රධාන විෂය දැන් අපි විෂය ධාරාවන් තුල පාසල් විෂය ධාරාවන් තුල අනිවාර්ය විෂයක් තමයි ගණිතය සහ දැන් ඒ වගේම තමයි විද්‍යාව ගණිතය ඉංග්‍රීසි කියන අනිවාර්යෙන්ම වෙයි ඉංග්‍රීසි භාෂාව නැත්නම් අද ලංකාවේ නේ ඕනම සමාජයක් තුල අද සැරිසරන්න බෑ ඉතින් ඒ නිසා ඒ විෂයන් නැහැ ඉතින් නමුත් මට කලා විෂය පිළිබඳව හැකියාව තිබුණ මට ලැබුණා මගේ අපේ අම්මලාගේ අපච්චිලාගේ ලැබිච්ච දේවල් ලෝ මගේ අප්පච්චි හොඳ වෛද්‍යවරේ ඔහු ස්ත්‍රෝත්‍ර කියන ගාත්ම මේවා කියනවා කියන්නේ උන්ගේ තියෙන මේ වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ තියෙන දේවල් ගායනය කරනවා ඉතින් වාහන් ඉන්නවා අම්මා හොඳ ජන කවි කියනවා ඉතින් අප්පච්චිලා අම්මලාගේ මේ ආභාසයෙන් අපේ අයියා කවියෙක් පීවිඑල් තුඩුව කියලා ඒතෝ ඔහු නම් දැන් වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරේ විෂ පිළිබඳව අප්පච්චිලාගේ මේ අරන් ගිහලා තියෙනවා ඔහු හිතවන කවි ඒ නිසා ඒ ආභාසය මම හිතන්නේ මට ලැබුණා මම සින්දු ගෙදර නිකන් කියන්න පුළුවන්. එතකොට නම හැම මට තේරුම් ගන්න තිබුණේ නැහැ. නමුත් අයියා මට බනිනවා අර සල්පිල්ලුල මයික් එක ගන්න සින්දුවක් කියන්නේ කියලා. හැමදාම මම බැනුමානවා. අයියා ඉතින් කොහොම හරි බලෙන් මට කොහොම හරි ඔය මේ අවුරුදු මේ මොකද්ද මේ සල්පිල්ලක ගීතයක් ගායන ලැබුණා මයික් එක ගන්න. ඉතින් මම එදා තමයි ගායනය කරේ. ඉතින් 2005 ටික මට හැදුනා. ඒ අතරතුර මම සාමාන්‍ය පෙළ විභාගේ එහෙම පස්සේ මම ඇලහැර ප්‍රදේශයේ වැල්ලවල හතුරුමන ප්‍රදේශයේ අපේ අක්කලා ගෙදරවල වල මම අපේ අක්කලා පුතාලයි එකට පතල් කැපුවා පතල් කපන ගමන් තමයි ඔය ජාතික සංසද සභාවෙන් සංගීත කණ්ඩායම යෝංගී කණ්ඩායම ගිහිල්ලා මේ ඔය අවුරුදු උත්සවයක සංගීත ප්‍රසංගයක් පැවැතුනේ ඊට පස්සේ ඒකට මට ගීතයක් ගායනා කරන්න ලැබුණා ඒක ගායන තරගයක් ආදුනික ගීත තරගයක් අවුරුදු උත්සවයේ අවසාන තරගයේ අවුරුදු කුමරී තරගෙන් පස්සේ තිබ්බේක පස්සේ ඒක මට පළවෙනි ස්ථානේ ලැබුණා පස්සේ මට නිහසර එවිලෙම කතා කරා මේ මගේ මම දන්නේ නැහැ මගේ ඇඩ්‍රස් එක අරගෙන ගියා ලිපිනේ වෙල්ලුට්ටුව පහේ ගම්මානේ කියලා ලිපිලයක් මම ලියන්න දන්නේ නැහැ ඒ තරම් මාධ්‍ය පිළිබඳව අපිට දැනුවත් වෙලා තිබුණ නැහැ ඒ කාලේ 80 දශකයේ මුල් කාලේ මම මේ කියන්නේ මගේ අප්පච්චි එතකොට නැති වුණා 84 85 දී ඉතින් ඒ කාලේ තුල මට පත්‍රය නැත්තම් දෘශ්‍ය මාධ්‍ය නම් බොහොමත් නැහැ නේද ශ්‍රව්‍ය මාධ්‍යත් අඩුයි බොහොම එතකොට මුද්‍රිත මාධ්‍යත් බොහොම අඩුයි අපි දැනුවත් වෙනවා හරි අඩුයි මාධ්‍ය තුල ඒ නිසාම අපිට ජාතික තන සභාව කොහේ තියෙන කෙනෙක් මට හොයාගන්න බැරුවා. මම දන්නේ නැහැ. මම සුපුරුදු විදිහට ආපහු හේන් කුඹුරු වැඩ, ගොවිතැන් වැඩ, පතල් වැඩ ඔය තමයි කරේ. ඒක මගේ සාමාන්‍ය වෘත්තිය ගමේ. ඒ අතරතුර මට ආවා ලියුමක් ජාතික තන සභාවේ සංගීත පාඨමාලාව හැදෑරීමට හැඳවන බවට කියලා. හැඳුන නේ දිවනි මේ පුහුණුවට සම්බන්ධ. ඒ කියන්නේ මේ ඉන්ටර්වියු එකට, ඒ කියන්නේ පරීක්ෂණයට. ඊපස් ඒකට ගියා සින්දු තුනක් කිව්වා. එච්චර තමයි සංගීත පාඩු දාන්නේ ගහන්න සංගීත ගැන දාන්නේ මගෙන් ඇහුවා මන් දාන්නේ හැබැයි මට ඒ වෙලේ අර මොනවා හරි දුන්නම හඩක් ඒකට කියතයි එහෙම කියන්න හැකියාව තියෙනවා ඒක පිහිටීම මං හිතනවා ලංකා මගේ මේ වාසනාව එතෙන් තමයි වෙලා තියෙන්නේ මගේ අර අප්පච්චිලාගේ අයියලාගේ ආභාෂය මට හඩක් කනට ගන්න පුළුවන් තත්ත්වයේ තියෙන්න ඇති කියලා මම ගුරුවරයෙක් වශයෙන් පිච් එකක් කියන ස්කේල් එකක් කියන එකක් හඩක් කියන එකක් ගන්න එදා මට දැනෙන්න ඇති කියන එක දැන් දැනෙනවා ඒක ගුරුවරයා වූ මගේ නිහසක තේරුම් ගන්න නැති මම අර ගායනය කරනකොට මොහුට යමක් කළ හැකි හඬින් කියලා. ඒ නිසා වෙන්න ඇති මට මේ දේ ලැබුණේ කියලා මම
කරන නමුත් අර මට ඇත්තටම මගේ දැනටත් මේ පරිසරය තුළ මේ විෂයන් බොහෝ දුරට නැහැ බොහෝ දුරටම නැහැ හරි අවසනවන්ත තත්ත්වයක ඒක මොනත් එදා ඔබේ සහෝදරයා බල කරානේ මයික්‍රෝෆෝන් එක ගන්න කියලා අපි අද බල කරන්නේ නැහැ හැබැයි මයික්‍රෝෆෝන් එක ගන්න අපි ඔබේ ඊළඟ ගීතය අහන්නට කැමැත්තෙන් ඉන්නේ Thank you.
ගීතයක මුල් රසයට මුල් තැන දීම ගී මතක හරහා කරන ඉතාම බාර දූරේ කටයුත්තක් ඔබ සියලු දෙනාම එකතු කරගෙන කොහොමද ඔබට ලැබෙන ආදරේ ඉතාම කෙටින් මාත් එක්ක කියන්න අදටත් ඔබ සංගීත ප්‍රසංග සඳහා සහභාගී වෙනවා එලිබහන් වේදිකාවේ ඔව් ඇත්තටම ලංකාවේ කාලේ අපි ශ්‍රේෂ්ඨ ජය ගන්න කාලේ සිටම තාමෙන්නත් ඒ අපේ පරපුරට ආදරේ කරන පිරිස ඉන්නවා තාමත් අලුත් නිර්මාණ අලුත් ගීත කොච්චර ආවත් ශ්‍රේෂ්ඨ රළු පරපුරක් ආවත් අපි වාසනාවන්තයි මගේ පෙරත් කීවේ එකයි මම හිතන්නේ දනුවේ දසකේ අපි අර මේ හදවත ජයගත්තා වූ හදවතේ තැම්පත් වුණු මේ නාද මාලාවල් මේ වචන මේ ගීත ශෛලිය අපි එනකොට අපිට අපි අරන් ආපු මේ ගීත කලාව හදවත් තුළ අඩියේම තැම්පත් වෙලා තියෙන නිසා ඔබ තාමත් රසක කීපයක් එහාට ගියත් මම හිතන අපේ ගමන නැවතුණු දාක් දක්වා සහ ඊට පස්සෙත් අපේ දරුවනුත් සමහරලාට මේක ගිනියාවි කියලා මේක තියෙනවා මොකද අපිට ඒ තරංගේ ගීත හදවත ජයගෙන තියෙන ගීත මේ නිසා ආදරේ ප්‍රේක්ෂක ආදරේ ගරුිතාමත් ඉලෙසෙම පවතිනවා එහෙමනම් ඉතින් hina වෙන්න මගේ දිහා බලාගෙන ඔව් ඔබ දිහා බලාගෙන hina වෙන්න කයිමු අපි මගේ ආදරේ
ඔබ නම් ප්‍රිය මට වේදනා දෙන්න එපා සිරසෙන්න මා දිහා බලා හදේ ශෝකයයි නෙමා වෙලා මගේ ආදරේ ඔබ නම් ප්‍රිය මට වේදනා දෙන්න එපා ගී මතක වෙන වෙනත් දවසේදී අපි කැඳවා ගත්තේ විජය බණ්ඩාර වැඩිතුඩුව හද්දා පිටසර ගම්මානයක ඉපදෙලා ජීවිතයේ ආපු ගමන බොහොම සාර්ථකයි හැබැයි පොඩි කලබල ගතියක් තියෙනවා නේද ඒ ජීවිතේම හැටද කියන නම් මම දන්නේ නැහැ අද වෙනකොට මේ සංගීත ජීවිතේ කොතනද තියෙන්නේ මම මේ ආගමන ඉතින් ඉහාට මන් දන්නේ නැහැ කොහේයිද කියලා තව ඉතින් මම කලපු නිර්මාණ තුලම රැඳෙනවා ශේෂ්ත්‍රය තුල ඒවා තාම කඩා වැටලා නැහැ ඒ පඩිපෙළේ තාම ඉන්නවා ඒ පඩිපෙල් කඩා වැටේද කියලා මම හිතන්නේ නැහැ. ඒ නිර්මාණයේ තරම් ශක්තිමත්. ඒකයි මම කියන්නේ හැයමකෙන් එකටම ඕනෑම පරිපූර්ණකට සිතරංජනය කරගන්න පුළුවන් නිර්මාණ ඒවා. ඒ නිසා මේ කලා ලෝකයේ කලා නිර්මාණ තුල මේ රස නවයෙන් එකකට අයත් නැ අපේ නිර්මාණ හැම එකක්ම කලා නිර්මාණ හැම එකක්ම එකයි. ඒ නිසා ඉදිරියට නිර්මාණත් මම හදවත ජය ගන්න නිර්මාණ තුල තමයි රැඳෙන්නේ. මේ ආගමන බොහෝම තෘප්තිමත්. හොඳයි සන්තෝසයි තෘප්තිමත් ගමනක සතුටුදායක මොහොතක අපට බොහොම මුණ ගැහෙන්න ලැබුණාට මට විශ්වාසයි ඔබ පියවරෙන් පියවර අඩිය තියාගෙන ඉහළට නැගගෙන ආපු අර පියකට පෙළ සවිමත් කියලා. ඉතින් මේ සවිමත් ගමන හරිම සාර්ථකව යන්නට ඔබට පුළුවන්කම ලැබෙන්නට කියලා ඔබේ ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් මම සුබ පතනවා. එහෙමනම් මගේ ස්තුතිය පිළිගන්න අද දවසේදී ගී මතක සරසන්නට පැමිණියට. ආයි බලන්න. ස්තුතිය වගේම එතරම් විශ්ව දරණ නාලිකාවට සහ ඔබ මා සම්බන්ධ කරගත්තු අපේ මල්ලිට සහ සියලුම අයට අපේ සිදත් ඇතුළු සංගීත කර්ණව සරත් ඇතුළු මගේ හිතවතුන් පිරිසට බොහොම ස්තුතියි මා මේ වෙලේ මෙතෙන්ද ඇවිල්ලා යම් යම් දේවල් වෙනස් කරගෙනීම් කරගත්තා මගේ සින්දුව ටික රසකාරකද මෙතෙන්ද එද්දි මට රසකාරක වාදන කණ්ඩායමක් ඉන්න නිසා යම් යම් වෙනස් කිරීම් සිදත් තමයි මම කරගත්ත සමහර වෙන්න ඕනයි උඩි අවස්ථාර ලක් වුණා නම් ඇත්තටම මේ සින්දු ගීත රස කරගන්නයි මම එහෙම කරේ මොකද මේ අවස්ථාවට ලැබෙන අඩි සංගීත වේදිකාවට විවෘත වේදිකාවට ගියාට පස්සේ මේවා හම්බෙන්නේ නැහැ. තා චුට්ටි මේවා නෙවෙයි හම්බෙන්නේ. ඒ නිසා මේක හරි සුත්තිමත් අවස්ථාවක්. සුත්තිමත් වෙලාවක් ගත කළා කියන එක ගැන සන්තෝසයි ලංකාව ඔබට සහ ඔබගේ කාර්ය මණ්ඩලයට සියලුම දෙනාලිකාවේ සියලු දෙනාටම බොහොම ස්තුතියි සුභවදනා සියලු දෙනාටම.
විඳින්නේ ලෝකෙන්ම සැඟවී යවින්නේ එළි උදිනේ මෙසනේ නේද ඔබ මෙන්ව යන්නේ ඔබ මාගේ සිනේ විඳින්නේ ලෝකෙන්ම සැඟවී යවින්නේ එළි උදිනේ මෙසනේ සිතුමන් මතේ